Danushka Gunathilaka karapu illima ow api dannawa T20 lokusalane krida karanna giilla Australia ave tibba T20 lokusalane krida karanna giilla Danushka Gunathilaka daagatta prashne ithin ekat ekkama ow siragata una ow apapita nidahas una ota godak constraints dala tibba e wagema api me de gana godak katha kara api meka analyze kara meke thiyena loopholes gana katha kara metana e kaanthawa kiyana kathandare gana e dewa gana api katha kara ithin ekat ekkama api kiwwa me naduwa godak Danushka patter harayenna puluwan kiyala ithin dan api dannawa දනිෂ්කට වාසියෙන්න තමයි මේ නඩුව පොඩ්ඩක් හැරවිලා තියෙන්නේ. ඒ වගේම දනිෂ්ක ගුණතිලක පොඩි ඉල්ලීමක් කරලා තිනවා. ඒ කියන්නේ යාගේ නඩුව යාගේ ඉදිරි වැඩ කටයුතු ටික ඒ ටික ජූරි සභාවක් නැතුව විනිශ්චයකාරතුමෙක් ඉස්සරහ විතරක් කරන්න කියන එක තමයි ඔහු කියලා තියෙන්නේ ඉල්ලීම කරලා තියෙන. ඒතරට ඔහුගේ ලෝයර්ස් කියලා දිනවා විනිශ්චයකාරෙක් ඉස්සරහ විතරක් මේක කරනකම් ඉදිරි ඔක්කොම කල් දමන්න කියලා. ඉතින් අර ජූරි සභාවක් නැතුව මේක නිකන් අර තනියෙන්ම විනිශ්චයකාරයෙක් විතරක් ජජ් කෙනෙක් විතරක් ඉස්සරහා කරන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තියෙන දනිෂ්ක ගුණතිලක. ඉතින් බලමු මේකට ඕස්ට්‍රේලියානුවෙන් ඒ වගේ මොන වගේ උත්තරයක් හම්බ වෙයිද කියලා. ඕස්ට්‍රේලියාවේ ඒක එක නීතියත් එක්ක බලන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ නීති පද්ධතියත් එක්ක මේ දේ කරන්න පුළුවන් වෙයිද කියලා බලමු. ඉතින් මොන වුණත් ඒ අපේ ක්‍රීඩකේ වැරද්දක් වෙන්න ඇති. අපි වැරද්ද ගැන ගොඩක් කතා කරා මොන වගේ දේ සිද්ධ වුණේ කියලා. ඒ වගේම ඒ වරද්ද අපි සාධාරණීකරේ නැහැ. ඒ වරද්ද වරද්දමයි. නමුත් ඒ ඉන්සිඩන්ට් එක ගැන ගොඩක් කතන්දර අපි කතා කරා. ඉතින් දනිෂ්කට නිදහස ලැබිලා මම දැන්නේ ලංකාවට ඇවිල්ලා අර මේ තියෙන ප්‍රශ්න ඔක්කොම යට අමතක කරලා අලුතෙන් ජීවිතයක් පටන් ගන්න පුළුවන් නම් මම දැන් ඒක හොඳයි. මොකද අපි හැමෝම මිනිස්සු හැමෝම අතින්ම වැරදි වෙනවා. ඉතින් කවුරුත් 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. අර කතා හදනුම් සේරම බෝසත්ද කියලා කතාවක් තියෙන ති සිඳුව තියෙන ඒ වගේ තමයි කියන්නේ තියෙන. ඉතින් අපි කවුරුත් බෝසත් නෑ. අපි හැමෝගෙම ඉතින් වැරදි වෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ඉතින් වැරද්දක් වුණා අපි වැරද්ද හදා ගන්නවා කියලා. මම දැන් ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් බලමු දැන් සිගුණතිලකට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් අපි ශ්‍රී ලංකාවන් විදිහට අපි හිතන්න ඕනේ කොහොම හරි මේ නඩුව දැනිෂ්ක ජයග්‍රහණය කරලා ලංකාවට ඇවිල්ලා පාඩුවේ ජීවත් වෙයි කියලා.